මුලින්ම අපි මේ හඬපටය අහලයිමු. පැහැදිලිවම දැන් ක්‍රීඩකයින් කීප දෙනෙක් සමග කතා කරපුවාම මේ ක්‍රීඩකයින්ගෙන් යම් යම් තොරතුරු ලැබිලා තියෙනවා. තම මෙය ක්‍රීඩාව තුල පහුගිය කාලයේම තිබ්බයි කියලා සීතල අපි දැක්කා නිකන් යට කියපු කතාවක් තිබ්බා. විශේෂයෙන්ම ওই ප්‍රශ්නය මුල් වෙලා තිබ්බා ශාමික කර්ණාරත්න බුදුහාමුදුරුවන්ට පහනක් පත්තු කළා ඒ පහන සම්බන්ධයෙන්. ඉතින් මේ ඔක්කොම සම්පූර්ණ විමර්ශනයක් කරන්ඩ ඒ කමිටුවට බලය පවරලා කමිටුවක් පත් කරලා තියෙනවා. දෙවියන් වහන්සේ දුන්නා බබා අවසරයි ඔබ වහන්සේ කියන්නේ කාදිනල් වහන්සේ දැනුවත්ව මේ 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 බොණගෙන් මේ මේ වාගමයි මේ රටේ ව්‍යාප්ත වෙනවා කාදිනල් උන්නේ දන්නේ නැති වෙන්න බෑනේ ඒගොල්ලන් එනිකානේ මේක යට කාදිනල් නැති වෙන්න බෑ කාදිනල් ඉන්න ඕනේ ක්‍රිකට් පාලක මණ්ඩලයේට මම උපසභාපති තනතුරට ඉල්ලුවේ ඔන්න ඔය ප්‍රශ්නේ නීත පෙර මගේ කනට ආපු කියන බොණගෙන් ප්‍රශ්නේ හින්දා තමයි ඔබ වහන්සේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපති දූරට ඉල්ලුවේ පසුගිය නිලවරණේ නීත පෙර මට කන් දෙකට ඇහුණා හාමුදුරනේ මුන්ට මේ යාඥා කරනවලු මුන්ට මේ එක එක දේවල් වෙනවලු ක්‍රීඩකෝ ඇයි ඇයි මේක අදහන්නේ මෙච්චර විශ්වාසවන්ත ඔක්කො සත්‍යයක් ඇතිනේ අපේ හැමදෙරේ යාගමේ යවලා තියෙන තවත් කණ්ඩායම ඉතින් නොමග යවන්නේ එහෙම බෑ බබ්බු නෙවෙයි අපේ හැමදෙරේ ක්‍රීඩකෝ කියන්නේ අමාර විට මේ අයට මුදල් දෙනවද කියන කවුද දන්නේ ඒක නිකන් නිකන් අපේ හැමදෙරේ අවසරයි දැන් ඔබ වහන්සේව චෝදනා කරන අපේ හැමදෙරේ නිකන් හසුරවන්න බෑනේ අපේ හැමදෙරේ මොකක් හෝ එක්ක සත්‍යතාවයක් මේ යාගමේ තියෙනවා අපි වුණත් ආගමක් අදහන්නේ සත්‍යතාවයක් තියෙනවා මහත්ත කතාවකින් උන් දෙන්න කියපො මාලිසරාට මට කරන්න කියන්න හැමයි ඔබවහන්සේ තරක කරන්න පුළුවන් මුගේ සත්‍ය නෙමෙයි තියෙන්නේ මුගේ සල්ලි බලේ ඇයි එහෙම කියන්නේ ඔබවහන්සේ කියන්නේ ධනුෂ්ක ගුණතිලකගේ මේ සිදුවීම බොණගෙන් කණ්ඩායමේ කුමන්ත්‍රණය මට සැකයි කාට සැකයක් නැද මට නම් සැකයි මොකද ආවද දාන්නේ මුන් දුන්නද කියන්නේ මේක දෙයක් කරපන් කියලා සමහරට මුන් මෙසේජ් කරන්න ඇති ධනුෂ්කියා අවසන් කරන්න ධනුෂ්කලා බොහොම අහිංසක මිනිස්සු පානදුරේ පැත්තේ අයිබෝන් හේතුතුනි සුපුරුදු පරිදි රටේ තිබෙන තත්ත්වයේ කාලීන වශයෙන් අද දවසේ කතා කරන්නට සූදානම් විශේෂයෙන්ම කියන්නට ඕන කාරණයක් තමයි අද දවසේ වැඩසටහන ටිකක් තීරණාත්මක වැඩසටහනක් වේවි මේ වැඩසටහන තුළින් කිසිදු ආගමකට කිසිදු මතවාදයකට නිග්‍රහ කිරීම ගැරහීම නෙවෙයි අපේ අරමුණ හැබැයි යම් තැනක රටේ වගකිය යුතු තැනක යම් වරද්දක් වෙනවනම් එහි ඉඳලා හෙළිදරව් කිරීම මාධ්‍යයක් ඉදිරියට අපි වගකීම කියලා අපි හිතන ඒ නිසාවෙන්මයි අද දවසේ අපි මේ වැඩසටහන පිළිබඳව මේ වැඩසටහන ඔබට ගෙනෙන්නට සූදානම් වන්නේ මේ අද දවසේදී මා සමග එකතු වන්නේ ජනසත පෙරමුණේ නායක බතර මුල්ලේ සීල රතන හිමියන් ඔබ වහන්සේ බොහොම වැඩ නමස්කාර පූර්වකව පිළිගන්නවා අයිබෝවන් කියලා. ඔව් අයිබෝවන්ට සිරුවන් කරනවා. හිතෝතුනි වැඩසටහන ආරම්භ කරන්නට කලින් අපි ගාව තියෙන හඬපටයක් ක්‍රීඩා අමාත්‍ය රොසාන් රණසිංහ මහත්තයා කියපු හඬපටයක් මාධ්‍යයට නිකුත් කරපු හඬපටයක් මුලින්ම අපි මේ හඬපටය අහලයිමු. පැහැදිලිවම දැන් ක්‍රීඩකයින් කීප දෙනෙක් සමග කතා කරපුවාම මේ ක්‍රීඩකයින්ගෙන් යම් යම් තොරතුරු ලැබිලා තියෙනවා ආගම් අනුව කවුරු හෝ කොන් කරනවා නම් එහෙම නැත්නම් ආගමකට කවුරු හෝ බලෙන් බඳව ගන්න යනවා නම් ඒක මං හිතනවා දණ්ඩ නීති සංග්‍රහයට අනුවත් පරපතල වරදක් විදියට මම දකිනවා. ඒ නිසා මෙය ක්‍රීඩාව තුල පහුගිය කාලයේම තිබ්බයි කියලා සීතල අපි දැක්කා නිකන් යට කියපු කතාවක් තිබ්බා. මෙතනදී අපිට පැහැදිලිවම නැවත වතාවක් අපේ හාමුදුරනේ
දැන් මේ රොසාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා බොහොම පැහැදිලිව කියනවා චාමික කරුණාරත්න මේ බෝනගේන් කියන ප්‍රශ්නයත් එක්ක ඔහු මේ කාමරයේ ඇතුලේ බුදු පහනක් තිබ්බා හඳුන් කූරක් පත්තු කරා වගේ එකක් සිදු කරලා තියෙනවා ඔහුට සැකයක් තියෙනවා මේ මේ කාරණයත් එක්කද ඔහු ක්‍රීඩාව උට තහනම් කරලා තියන්නේ නැහැ තහනම් කරලා කියන වසරක අත්හිටු තහනමක් ලක් කරලා තියෙනවා මේ සංචිතේත් නැහැ මේ මෙහෙතේ ඇකනුස්ථාන තරගමාලාවේ එතකොට මේ 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 ක්‍රීඩා අමාත්‍යවරයා මේ මේ කියන්නේ මේ හඩපටේ මාධ්‍යට දීලා තිබ්බේ ඔබ වහන්සේ කොහොමද මේ කාරණය දකින්නේ ක්‍රීඩා අමාත්‍යවරයාට කොන්දක් පණ නැහැ ක්‍රීඩා අමාත්‍යවරයා කියන්නේ එතන පින්න ප්‍රධානියා එතකොට එතකොට මේ ක්‍රිකට් බෝඩ් එක ක්‍රිකට් බෝඩ් එක පාලනය වෙන ක්‍රීඩා අමාත්‍යාංශي අමාත්‍යරේ යටතේ. පසුගිය කාලේ නාමා රාජපක්ෂ ඔක හොඳටම විනාශ කරා හොඳටම කෑවා. අය බෝඩ් එකලත් එක්ක සවාරි ගැහුවා කියලා අය අම්ියම් මාදි වෙනවා. ඒ කියන්නේ ඔබ ඔබ කියන්නේ නාමා රාජපක්ෂ ක්‍රීඩා කමිටුවලත් නාමා රාජපක්ෂලත් ওই වැඩේම මේ මේ එහෙයෝ වගේ ඒගොල්ලන් කොච්චර බලය තිබ්බත් මුන් එක වැඩ කටයුතු කරා. ඒ කියන්නේ ඔය අමාත්‍යංශින්නේ ඔබ නිලධාරින්නේ ඔබ තුම ඔබ වහන්සේ කියන්නේ. සීලුවම නිලධාරින්නේක මේගොල්ලන් මගුල් නැටුවා මිසක් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව මේගොල්ලන්ගේ ඉච්චර අධ්‍යයනයක් නැහැ. ඒ කියන්නේ මේ බෝන ගේන් කල්ලියත් එක නාමර රාජපක්ෂ ගනුදෙනු කරේ ඔබ කියන්නේ. සමහර විට වෙන්න පුළුවන් මොකද නැත්තම් බෝන ගේල කට්ටිය කොහොමද ක්‍රීඩා අමාත්‍යංශ රින්ගන්නේ? මෙදා ක්‍රීඩා අමාත්‍යංශයේ ඇමතිවරයා දන්නේ නැතුව මම එක් උදාහරණයක් කරා. ඔබතුමාගේ නිවසේ ඔබතුමා නොදනුව නොදනුවත් වේ ඔබතුමාගේ ගේට කොහොමද යම් කෙනෙක් ඇතුළත් වෙන්නේ? ඒක අනිවාර්යෙන් ඔබතුමා දැනගන්න එපායි. එක්ක ඔබතුමාගේ නෝන දැනගන්න ඕනේ. අමාත්‍යංශයක් කියන්නේ අමාත්‍යංශය රොෂාන් රණසිංහ ඉන්නවා. ඒකට ලේකම් ඉන්නවා. ඒකේ අතිරේක ලේකම් ඉන්නවා. ජේෂ්ඨ ලේකම් ලේකම් මුන්ටික ඉන්නවා. චාමික කරුණාරත්න ඇත්ත වශයෙන්ම හොඳ බෞද්ධ දක්ෂ කොල්ලෙක්. මේ දරුවා බුදුන් වහන්සේගේ බුද්ධ රූපේ තියාගෙන වන්දනා කළ හඳුන් කූරක් පත්තු කරාට ක්‍රිකට් පාලක මණ්ඩලයේ හරක් ටික මීහරක් ගොන්න බෝන් එකේ නට ගිහිල්ලා මුන් ටික කරේ මුගේ සල්ලි ඩොලර වලට අර අහිංස කොල්ලගේ ක්‍රිකට් තහනම තහනම් කරා. ඇයි කරේ? මොකද්ද මේකෙන් වෙන වාසියුන්ට? මුන්ට වාසිය වෙන්නේ මුන්ට ඩොලර් බිලියන ගණන් බෝන් එකේලා කණ්ඩායම එනවා. මේ බෝන් එකේලා කණ්ඩායම සම්බන්ධව අපි එදත් කතා කරා, අදත් කතා කරා, නාමල්ලිනුට කතා කරා. මේවා එක එකක් බීරියලින්ට වීණාවන් වගේ කටවහන් හිටියා. ඩොලර් බිලියන ගණන් නාමල්ලටත් ආවා, මුන්ටත් ආවා. මුන් කටවහන් හිටියා. රොෂාන් රණසිංහට මම කියනවා කොණ්ඩක් කෙනින් තියෙන ඇමතිවරයෙක් නම් තමුන්නාංශයේ මේවා සම්බන්ධ වහාම සොයා බලා ජනතාවටත් ප්‍රේජකයන්ටත් සියලු දෙනාට කියන්න. හැබැයි රොෂාන් රණසිංහට කොණ්ඩක් කෙලින් තියෙනවද දන්නේ? පාර්ලිමේන්තුවේදී කිව්වා මම මේ කිසි දෙයක් දන්නේ නැහැ කියලා. තොත්ත බබෙක් වගේ, දරුවෙක් වගේ, පොඩක් දරුවෙක් වගේ මේක මොකද කරේ? ඔක්කොම පාර්ලිමේන්තුවේ හැන්සත් ගත කරා. මම කිසි දෙයක් දන්නේ නැහැ. දැනගත්තේ මාධ්‍යවලින්. අර මෛත්‍රීපාල සිරිසේන පාස්කු පියාරදී ගහපු වෙලාවේ මාධ්‍යවලින් දැක්කා වගේ තමයි මේ මිනිස්සුත් මේ හොඳයි අපේ අමුදොරේ හොඳයි. දැන් ඔබ වහන්සේ චෝදනාව කරනවා නෝ හැමෝටම. ඇත්තට මේ බෝන ගේන් කියන්නේ මොකද්ද? ඔබ වහන්සේ දකින්න විදිහට මොකද ඔබ දන්නවද ඒක ගැන? ඔබ වහන්සේ දැන් කිව්වට බෝන ගේන් කණ්ඩායම ජෙරාම් කියලා පාස්ටර් නරියෙක් ඉන්නවා කොහෙද? ඔය පාස්ටර් බල්ලා, පාස්ටර් සුනකයා මෙරට විනාශ කරන්න කොහෙන් හරි ඩොලර එකතු කරගෙන ලංකාවනවා. මම ජෙරාම්ට කියන්න කැමතියි, තොට පුළුවන් නම් තොගේ බලය පෙන්නලා අපිට කර පිය බලන්න, යාඥා කර පිය බලන්න. තොගේ ওই ඥාඥාව තෝ මේ රටේ ඉන්න මහා විශාල කරාකරු ගායක ගායිකාවෝ ඒ වගේම ක්‍රීඩකයෝ ටික අල්ලලා තෝ මේ ටික විනාශ කරන්න යන්නවා. තොගේ තොට පුළුවන් නම් වරමගේ ඉස්සරහට මහමගේ කතාව අහපිය බලන්න. අන්නේ එතකොට තමයි තෝගේ දෙවියන් මහන්සගේ බලේ මම හැමතරම පතරනවා. වරබල්ලා තෝ ඉන්නේ නැහැ. තෝ තරම් දුෂ්ටේ එන්ජිඔ වලින් සල්ලි කාගෙන කාක වගේ අහිංසක දුප්පත් කොල්ලෝ ක්‍රීඩාවට ආවන් පස්සේ දෙවියන් මහන්සේ බලය දුන්නා. මෙච්චර කාලයක් පාස්කු ප්‍රහාරය ගැහුවා. ඊළඟට මේ රටේ තිබුණා
අන්තවාදී පාර්ශ්වික හොඳයි හොඳයි අපේ හැමදෙරම ඔබවහන්සේ කියන කතාව පැහැදිලි හරි දැන් මම ඔබවහන්සේගෙන් ආගම් වේදයක් නැහැ ආණ්ඩුකම වාස්තාවේ තියෙන ඕනෑම ආගමක් අදහන්න පුළුවන් ඕනෑම ආගමෙන් කරු කරන්න පුළුවන් ඕනෑම ආගමෙන් දහස්ලා නමුත් මේ රටේ වසර ගානක් තිස්සේ මේ බෝන් එකේලා කණ්ඩායම ලංකාවට මේකේ පාර්ලිමේන්තුවේ තියෙන බල්ල ටිකක් අපේ හමුදුරනේ අවසරයි පාර්ලිමේන්තුවේ තියෙන මන්ත්‍රීවරු ඇමතිවරු ටිකක් අපේ හමුදුරනේ මම ඔබ වහන්සේට පොඩි ඉල්ලීමක් කරන ඔබ වහන්සේව ප්‍රකාශ කරන්නේ ඔබ වහන්සේ බොහොම ආවේගශීලී ප්‍රකාශ කරන්නේ වගකීම් සහගත අය මාත දුක හිතනවානේ මේ වගකීම් ඔබ වහන්සේ බාරගත යුතු මේ වගකීම් මේ කරන ප්‍රකාශ වල ඔබ වහන්සේ බාරගත යුතුයි ඉතින් අනේ අද වෙනතුරු ඔය සමාජ මාධ්‍ය බලන්නකෝ මම විතරක් බාර ගන්න ඕනේ සියලු සමාජ මාධ්‍ය කරේ එලිදරව කරනවානේ හොඳයි ඒ ඕනේ සංගක්කාරගේ නෝනක් දැන් ඒක කරනවානේ හොඳයි දැන් ඔබතුමාගේ පාර්ලිමේන්තුව ගැන කතා කරා ඒ කොහොමද ඒ යම් දැනට පාර්ලිමේන්තුවේ තිනවා වයිවාර්ණ කොටසක් පාර්ලිමේන්තුවේ බෝන් එකේලා කණ්ඩායමක් ඉන්නවා මේ බෝන් එකේලා ඔබතුමාගේ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා මේ බෝන් එකේ නාගම අදහන ඕ බෝ එහෙම ඉන්නවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නෝ ඇමතිවරුම දෙවියන් වහන්සේ දුන්නා බබා දෙවියන් මහන් තමයි මුන් ඔක්කොම අතර දුන්නේ. ඔබලගේ අම්මලා තාත්තලා නෙමෙයි ඔබලා වැඳුවේ හැදුවේ. දෙවියන් මහන් තමයි දුන්නේ. ලැජ්ජයි අප්පා. බෝන් එකේලා කියන්නේ මොකද්ද? නැවත ඉපදීම, නැවත සකස් කිරීම. අයියෝ. අපේ ආමුදුරනේ අවසරයි. දැන් ඇත්තටම මිනිහෙක් ආගමක් අදහන යම් පිහිටක් තියෙන හින්දානේ. දැන් ඔබ වහන්සේ ඔහොම චෝදනා කරාට මේ ආගමේ යම් පිහිටක් ඇතිනේ මේ රටේ ජනප්‍රිය කලාකරුවෝ ඔබ කියන දේශපාලඥයෝ ක්‍රීඩකයෝ මේක අදහන්න මොකක් හෝ මෙතන ශක්තියතාවයක් ඇතිනේ අපේ හාමුදුරුවනේ මොකක්ද තියෙන ශක්තිය බුදුදහම ලෝකේ හැම රටකම ඕන කෙනෙක් බුදුදහම තථාගතයන් වහන්සේගේ ධර්මයට ඉහෙලි යන්න ආගමක් නැහැ ධර්මයක් නැහැ බුද්ධ වචනේ මේ හැම දෙයකම යටත් ඔය බෝන් නැගෙලා ජේසුස් වහන්සේ කියපු දේවල් නෙමෙයි මුන් කරන්නේ ජේසුස් වහන්සේ සම්පූර්ණ විනාශ කරනවා ජේසුස් වහන්සේගේ නමත් විනාශ කරනවා යකෝ තොපේ ආගමේ නායකයා ජේසුස් වහන්සේ විකුණගෙන කන්දේපා තොපිට කන්ද බොන්න නැත්තම් වරක අපි ළඟද බත් එකක් අපි දෙන්නම් දැන් ඔබ වහන්සේ කියන්නේ දැන් ඒ වගේම කතෝලික ජනතාව රෝමානු කතෝලික ඒ වගේම අනිත් කතෝලික වර්ගය ඔක්කොම ටික මේ පාස්ටර් කණ්ඩායමක් ලැහැත්ති වෙලා මේ පාස්ටර්යන්ට ඕන විදිහ නිකා හදාගෙන මේවා විනාශ කරනවා කොහො මේකේ ඉන්න මම අහන්න කැමති ලංකාවේ ඉන්න මේ කතෝලික ආගමේ රෝමානු කතෝලිකව අනිත් කතෝලික කොමේකේ නායකෝ තොපි මොනවද කරන්නේ කාදිනෙල් උන්නේගේ මං අහනවා කොමේ කාදිනෙල් මේවට ඇයි මේ කතා කරන්නේ නැත්තේ ඔබතුමත් මේකේ යට ඉන්නවද කියන එක අපිට සැකයි ඒ කියන්නේ අපේ හාමුදුරනේ කාදිනෙල් වහන්සේ මීට පෙර ප්‍රකාශයක් කරලා තිබ්බා මේකට තමන්ගේ සම්බන්ධයක් නැහැ තමන් මේ කතෝලික සභාවයවත් කිසි සම්බන්ධයක් නැහැ මේක වෙනම කල්ලියක් මේ කරන එකක් කියන එක අපේ හාමුදුරනේ වහන්සේ තුමාට ඔය එහෙනම් කතෝලික සභාවයවත් නැත්නම් කතෝලිකේ දන්නේත් නැත්නම් මම අහන්න ඕනේ කාදිනෙල් උන්නේගෙන් කාදිනෙල් උන්නේ කරුණා කළා පැහැදිලි කිරීමක් කරන්න මේ පට්ටපල් ජරා ජරාම්ලා කොහෙන්ද ඔබ දන්නේ නැද්ද මේ ජරාම්ලා කියන්නේ කවුද මම ආගම්වාදියෙක් නෙමෙයි ජාතිවාදියෙක් නෙමෙයි සියලුම ජාතියෝ අපි අතර ඉන්නවා සියලුම ජාති ભેදේ තොරකින් මම කතා ජාති ભેදකින් තොරවයි මම කතා කරන්නේ අපේ අතර සියලු ආගම්වාදියෝ ඔබ වහන්සේ කියන්නේ කාදිනල් වහන්සේ දැනුවත්ව මේ බොණගෙන් මේ වාගම මේ රටේ ව්‍යාප්ත වෙන සමහර විට ඒ කාදිනේ දැනගන්න ඕනේ මේ දේ කාදිනල් උන්නේ දන්නේ නැති වෙන්න බෑනේ ඒගොල්ලන්ගේ නිකානේ. ඒ කියන්නේ උන්වහන්සේ දැනගෙන මේකට ව්‍යාප්තින අනුබල දෙනවා කියලා බොහොම සමහර විට වෙන්න පුළුවන්. මම කියන්නේ සීල මාධ්‍ය අපි දැක්කා සම ඒ කාදිනෙනගේ අහනත් මන් ඇහුවා. එනමුත් එයා ප්‍රතික්ෂේප කරන නමුත් මේක යට කාදිනෙන නැති වෙන්න බෑ. කාදිනෙනොත් ඉන්න ඕනේ කියන එක. මං ඉන්න ඕනද ඉන්නවද ඔබ වහන්සේ දන්න විදිහට මේක අපේ හැමදෙරි ඉන්න ඕනේ හිටියානේ ඔබ වහන්සේ කෙලින් කතාවක් කියනවනම් කාදිනෙන මට මෙහෙමයි. කාදිනෙන තමා මේ නිකායේ ප්‍රධානියා. මොන නිකායට කඩාගෙන ගියත් ඒකේ නිකායේ ප්‍රධානිය කාදිනෙල්. ඉතින් මොහු නොදන්නා විදිහට කිසිම දෙයක් ඒ ආගමේ කරන්න බෑ. අපේ බෞද්ධ ආගමේ අස්ගිරි මල්ලතු ත්‍රිනිකායක මහානායක මහේපාණන් වහන්සේලා නොදැන්ත කිසි දෙයක් කරන්න බෑ. ඉතින් ඒ වගේ මේගොල්ලන්ගේ තියනවා මේවා.
මේ ගොල්ලන් හිරිදරව් කරන්න මේ බෝන් එකලා කවද කියන්න හොඳයි අපේ ආමතුරුනේ ඒත් එක්කම ඔබ වහන්සේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපති ධූරයට තරඟ කරා මම අද මේ මේ කතාවේද ඔබ වහන්සේ ඇත්තට මෙතනදී ඔබ වහන්සේට ඒක එතෙන් යන්නවත් කිට්ටු වෙන්නවත් ඔබ වහන්සේට බැරි වුණා ඡන්දයටවත් ඉදිරිපත් වෙන්න ඔබතුමාට බොහොම ස්තුතියි මේක මතක් කරාට ක්‍රිකට් පාලක මණ්ඩලයේට මම උපසභාපති තනතුරට ඉල්ලුවේ ඔන්න ඔය ප්‍රශ්නේ මීට පෙර මගේ කනට ආපු. කියන ඔය බොනගේන් ප්‍රශ්නේ හින්දා තමයි ඔබ වහන්සේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපති ධූරයට ඉල්ලුවේ පසුගිය නිලවරණයට. ඇත්තටම හරි මීට පෙර මට කන් දෙක දැහුණා හාමුදුරනේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මහා විශාල වංචාවක් සහ ආගම් වාදයක් යනවා බෞද්ධ කොල්ලොටි ගියාම මුන්ට මේ යාඥා කරනවලු මුන්ට මේ එක එක දේවල් වෙනවලු ඉතින් මේ වෙන නිසා ඔබ වහන්සේවත් ඇතම් අය මට ඉල්ලීමක් කරන්න කිව්වා. මම ඒ අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපති තනතුරට ඉල්ලුවා. හැබැයි මගේ නාම යෝජනා ප්‍රතික්ෂේපුණා. නමුත් ප්‍රතික්ෂේප වුණත් මම ක්‍රීඩාව පස් පැත්තෙන් පසුපසෙන් ඉන්නවා කියන එක මම මෙවතාවේ සිහිපත් කරන්න ඕනේ. මම ඊළඟත් ක්‍රීඩා ක්‍රිකට් පාලක මණ්ඩලයට තරඟ කරනවා කියන එක අමතක කරන්න එපා. එනේ ඔබ වහන්සේ මම මෙතෙන්ට එන්නේ මේ සම්බන්ධ අනිවාර්ය විකල්පයක් හොයන්න. විනය උගන්වන්න විනය හරියාකාර කරන්න හැබැයි බෝන් එකේ ලකණ්ඩායමට මෙතන කිසිම ඉඩක් නැහැ අපේ අමුතුනේ අවසරයි ආගම අදහන Tamanta සුදුසුයි ඕන විදිහකට මට පැහැදිලි ඇත්තරම දැන් මම ඔබ වහන්සේන් අර ඉස්සරලාහපු ප්‍රශ්නේ නැවත අහන්නේ අපේ හාමුදුරුවනේ පිහිටක් නැති ආගමක් අදහන්නේ නැහැනේ මේ රටේ පිහිටක් නැති ආගමක් අදහන්නේ නැහැනේ ක්‍රීඩකයෝ ඒ වගේම තමයි කලාකරුවෝ දැන් ඔබ වහන්සේගේ ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතුරුත් මෙතන ඉන්නවා මොකක් හෝ මෙතන සත්‍යතාවයක් ඇදිනේ අපේ හාමුදුරුවනේ මේ ආගමේ නැත්තම් මිනිස්සු මෙහෙම අදහන්නේ නැහැනේ අපේ හැමෝම ඔබ වහන්සේලා කෑ ගහන්න පුළුවන් ඔබ වහන්සේලාට මඩ ගහන්න පුළුවන් හැබැයි මේ මෙතන ඔබ වහන්සේ දකින්නේ නැද්ද අන්නේ ආගමික තියෙන සත්‍යතාවයක් මෙතන අපිට අවැද්ද වශයෙන්ම දැන් මේක බලලත් මට හොඳට මඩ ගහවි ගහපියව මඩ ගහන්න ඉස්සෙල්ලා රටේ ගැන රටේ ක්‍රීඩකයෝ ගැන රටේ ජනතාව සම්බන්ධ මේ බලන හැම එකම හිත පියව. පළවෙනි කාරණාව තමයි මෙවුන්ට මේ ජරාන්ට දෙවියන් වහන්සේගේ කිසි බලයක් ඔතන ඇත්තේ නැහැ. බලය තියෙන්නේ මුදල්වල. මුදල් බලය මන් දැක්ක වැඩසටහනකට CIA මොකද තැනකින් මහ විශාල ඩොලර් බිලියන ගණන් එනවලු මුන්ට මේ සල්ලි බලය තමයි මුන්ගේ තියෙන දෙවියන් වහන්සේ රැක. ඉතින් අපේ හැමෝම මේ ක්‍රීඩකයෝ ඇයි ඇයි මේක අදහන්නේ මෙච්චර විශ්වාසවන්තව මොකක්ද සත්‍යයක් ඇදිනේ අපේ හැමෝම යාගමේ යවලා තියෙන තවර් කණ්ඩායමක්. ඉතින් නොමග යවන්නේ එහෙම බෑනේ බබ්බු නෙවෙයිනේ අපේ හැමෝම ක්‍රීඩකයෝ කියන්නේ. සමහර විට මේ අයට මුදල් දෙනවද කියන කවුද දන්නේ? ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ මේ ආගමික විශ්වාසයන් නේ මේ ක්‍රීඩකයන්ට මේ ඉහළ තනතුරට මුදල් දීලා මේ ආගම වළඳවන්න. මෙතන ආගමික දෙරාම් ගැන විශ්වාසයක්වත් නැහැ ඔය යාඥා කරන විශ්වාසයක්වත් නැහැ නමුත් මෙතන යම් කණ්ඩායමක් ඉන්නවා මේගොල්ලන් හසුරවන්න හැමතැනම යනවා මේ ජරාම්ලා කෑකෝ ගහගෙන නටනවා ගයනවා ඩිස්කෝ දානවා හැමදේම කරනවා දෙවියෝසක් දෙවියන් වහන්සේ ඔය ගෙන්නවද ඔව් එතුමත් කියන්නේ මේ කාරණේදී අපේ හාමුදුරුවනේ මේක අවුරුදු ගාණක් තිස්සේ මේ ක්‍රිකට් කණ්ඩායම තුල තිබ්බි මාත දැන් මේ ඇත්ත වශයෙන්ම මේ රට පාලනය කළේ වසර ගාණක් තිස්සේ රාජපක්ෂ පරපුර අනේ රාජපක්ෂ පුරපුර රටත් කෑවා කීඩාවත් කෑවා ජනතාවත් කෑවා ඔක්කොම විනාශ කරා ඇමරිකාවේ දා ලංකාව වෙනකොට කිසි ප්‍රශ්නයක් නැහැ හොඳට ලස්සනට මහ විශාල බෙන්සොල නැගලා යනවා මේ ඇමරිකාවේ පුරවැසිභාවය තියෙන බැසිල්ලා රාජපක්ෂ පරපුර මේ බලයට ගත දවසේ යුද්ධය අවසන් කරාට තවත් යුද්ධයක් මේගොල්ලන් ඇති කරලා තියෙන ආගම් යුද්ධයක් හොඳයි 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 ඔබ වහන්සේ කියන්නේ මේක බරපතල සමහර විට මේවට මහින්ද රාජපක්ෂලාගේ රජයේ කාලේ මේ වගේ සොයා බැලුවේ නැති ඇයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මං අහන්නේ හොඳයි ඔබතුමාලගේ පාලන කාලේ මේ කරපු දේවල් ඇයි මේවා හොසවා බැලුවේ නැත්තේ නාමල් හිටියා තවත් එමුන් හිටියා අර අලුත්ගමගේ හිටියා මුන් ටික ඔක්කොම ටික කීඩාවත් කෑවා රටත් කෑවා අහිංසක කොල්ලෝ ටිකත් කෑවා මේවා හොයන්න තමයි නායකයෝ ඉන්නේ සාමික කරුණාරත්නට මං දැක්කා කවුද වත්මන් ජනාධිපති සමාවදලා ආපස්සට කීඩාවට යවුවා කියලා අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිවරයාට
ඒ සම්බන්ධව. ඇත්තරම මේ 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 වගේ අන්තවාදී කල්ලි දැන් ඔබ වහන්සේ කියන ක්‍රීඩාව තුල ඉන්නවා. දැන් අපි ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක නෙමෙයි කියන්නේ ඔබ වහන්සේ කියන පාර්ලිමේන්තුවෙත් මේ අන්තවාදී කල්ලි ඉන්නවා. ඒකේ නාගම්වාදී උජ්ජලෝ ඉන්නවා. මේ මොකද්ද මොහුන්ගේ අරමුණ තවත් ලංකාවේ ශේෂ්ත්‍රවල ඉන්නවද මේ බොණගේන් කියන පිරිස විවිධ බලව්‍යාප්තියක්ද විදේශපාලන බලව්‍යාප්තියක්ද මේ යන්නේ? සමහර විට මේගොල්ලන් සාමාන්‍ය ඉස්තරහට යන්නේ මේ බොණගේලා කණ්ඩායම අරගෙන අරගෙන ඇවිල්ලා අරගලත් පටන් ගත්ත අරගල හිටියේ කන්නෑ සෝරි සොයිරියෝ කන්‍යාසෝයන කවදාකවත් මං හිතන්නේ ඒගොල්ලන්ගේ නීතිය අනුව එහෙම යන්න බෑ. ඒ වගේ මරගල කරලා අර කොණ්ඩේ කොණ්ඩේ වපේ හිටියා පාස්ටර් මුගත කියන එකේ. ඔය හිටියා. ඒකෝ මේ ඔක්කොම කරේ මේ රට විනාශ කරන්න විනා. නමුත් අපේ භික්ෂුන් වහන්සේලා හිටියේ තියාගන්න. දැන් මං මහා සංඝරත්නයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා දැන් ගමට බහින්න. දැන් අපේ බෞද්ධව ආරක්ෂා කරගන්න. බෞද්ධව විතරක් නෙමෙයි කතෝලික ජනතාවත් Hindu ජනතාවත් හැම කෙනාම ආරක්ෂා කරගන්න බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ නායකත්වය දැන් ඕන වෙලා තියෙනවා. ජනාල්ල වගේ කණ්ඩායම් වහක්වාරි කණ්ඩායම තවත් ඉන්නවා. මම ආගම්වාදියෙක් නෙමෙයි. මම ත්‍රස්තවාදියෙක් නෙමෙයි. මං අන්තවාදියෙක් නෙමෙයි. නමුත් මේ රට බේරා ගැනීමට දැන් මහා සංඝරත්නයේ ඉදිරියට එන්න ඕන. මහා සංඝරත්නයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අර කෑකෝ ගහන අරගල කරන්න යන්න එපා. සම්බුද්ධ ශාසනයේ තිබුණොත් සිංහලයෝ බෞද්ධ හිටියොත් පමණයි ඔබ වහන්සේලාටත් අරගල කරන්නත් පුළුවන්. ඇතැම් දේශපාලන පක්ෂවලට පොඩකන ඇතැම් දේශපාලන පක්ෂවලට ගැතිකම් කරන්න කරලා ඇවිල්ලා දැන් මේවා විනාශ වෙනවා. මේවා නතර කරන්න විශ්වවිද්‍යාලවල භික්ෂුන් වහන්සේලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔබ වහන්සේලා මේ අන්තරය කියලා රට විනාශ කරන්න යන්න එපා, උද්ඝෝෂණය කරන්න යන්න එපා. රනිල් වික්‍රමසිංහ කතා කරේ මේ සාමනර බට්ටෝ කියලා. ඉතින් ඒ බට්ටන්ගේ තත්ත්වය මා ඉදිරියට ගාන්න නම් මෙවැනි දේවල් කරන්න එපා. අපි ඉදිරියට යන්න ඕන. අපේ හැමදෙර ඔබ වහන්සේ බරපතල ප්‍රකාශයක් කරා. කාඩිනල් වහන්සේත් මේක දැනුවත්ව වෙන්නේ. ඔබ වහන්සේට මේක සැකයක් තියෙන මොකද්ද අපේ හැමදෙරේ කාරණේ? ඉතින් කාඩිනල් උන්නේ විශේෂ වශයෙන් දැනගන්න ඕන. දැන් සංඝක්කාරගේ බිරිඳ සංඝක්කාර කුමාර චොක්නාදෙන් සංඝක්කාර 1977 ඔක්තෝබර් මාසේ 27 වෙනි බ්‍රහස්පතින්දා මා මේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කේ උපත ලැබුවේ. ඒ ළමයා ඒ දරුවා ඉගෙන ගත්තේ ත්‍රිණිටි කොලෙජ් කැන්ඩි තිත්ත විද්‍යාලය මහනුවර. මේ දරුවා හොඳට ඉගෙනගෙන හොඳ තත්ත්වයකට ඇවිල්ලා මේ මියාගේ දක්ෂතාවයෙන් මෙයා ක්‍රීඩා කරන්න ගියා. මේ දරුවා ඉගෙන ගත්තාට පස්සේ මෙයා හොඳට ඉගෙනගෙන තත්ත්වයට ආවට මෙයාගේ ශ්‍රමී මහන්සිය ඉගෙනගෙන කොහොම හරි අර කොණ්ඩේ කපු නිලියක් මොඩලින් කෙනෙක් බැඳා. මොඩලින් බැඳලා පස්සේ ගෙහෙලිද මොහාද ඉහාලිද නා සංඝක්කාර. සංඝක්කාරගේ බිරිඳ අර සංඝක්කාර කරපු හොඳේ ඔක්කොම මේ ගෑණි බින්දුවට වැස්සුවා. පොඩක් ඉඳලා බින්දුවට වැස්සුවා. කොහොමද දෙවියන් වහන්සේ ඊකිට බබා දුන්නලු. සංගක්කාරනේ බබා දීලා තියෙන්නේ අපේ ආමුදුනේ ඔය පුජ්‍යල චරිත ඔබ වහන්සේ වගකීම. සංගක්කාරනේ නෙමෙයි. ඔබ වහන්සේ වගකීමෙන් තමයි කන්නේ. ඇයි මේ නොමග යවන්නේ කට්ටිය? ඇයි නොමෙ? ඊළඟට දෙවියන් වහන්සේ එයාව යාගේ මහකුසර දුන්නලු. ඒකගේ තාත්තා නෙමෙයි මේ මෙයා. හොඳයි අපේ ආමුදුනේ. එලා දින් පොඩක් ඉන්න මතය. මේ සංගක්කාරගේ නෝනලා වගේ ගෑනු ටික මේ මගේ ගෑනු ඇයි දාන්නේ මේ අපේ රට විනාශ කරන්න? මේකිට ඕනනම් අවශ්‍ය වෙලාවට කතා කරන්න පුළුවන්. මේක තිරිසනයක් නේ. මේ මොඩලින් ගැන බලන්නකො Facebook වලට ගිහිල්ලා තියෙන ඇඳුම් වල ඇති මේ වගේ කාන්තාවෝ ඉන්නකන් තමයි අපේ රට විනාශ වෙන්නේ. මුංගේ කතා අහලා ගෙරාන්ට ඕන විදිහට මේ කතිය කියනවා. මේක කියපන් කියලා ඒකි රඟපාන ඕන විදිහට මේකි රඟපාන. අර රඟපාන්නේ ඒ වගේ රඟපාන හොඳ චරිතයක්. මම කියන්න කැමති සංඝක්කාර පුතේ දරුවෝ ඔබේ ගෑණි ඔබේ ගෑණි නිසා ඔබ විනාශ වුණා කියන එක මම මේ අවස්ථාවට අපේ හඳුරේ මම නැවතත් කීඩාවට මේ වගේ සම්බන්ධ ගෙන්නන්නත් එපා. ඒ වගේම ක්‍රිකට් කීඩාවට ධනුෂ්කට කරෙත් මහේලගේ නායකත්වයෙන් මහ විනාශයක්. ඒ කියන්නේ ධනුෂ්කට කරෙත් මේ බොහෝ ධනුෂ්ක ගියා ක්‍රීඩා කරන්න. ඊට පස්සේ මේකට මේ ගෑණියෙක් වුණාම ආවද දාන්නේ මුන් දුන්නද කියන්නේ. මේ වගේ දෙයක් කරපන් කියලා. ඒ කියන්නේ ධනුෂ්කගේ ප්‍රශ්නය සැකසහිතයි බෝ. මට නම් සැකසහිතයි බෝන් එකලා කණ්ඩායම මූට මේ වැඩේ කරාද කියන්නේ. ඔබ වහන්සේ කියන්නේ
දනුෂ්ක ගුණතිලකගේ මේ සිදුවීම බෝනගේන් කණ්ඩායමේ කුමන්ත්‍රණය මට නම් සැකයි මට සැකයි කාට සැකයක් නැහැ මට නම් සැකයි මොකද මහේලගේ නායකත්වයෙන් ගියේ මහේලයා මුක්තොපි මොනවද කරේ තොපි මො පොල් ගෑවද පොඩක් ඉන්න මහත පොල් ගෑවද බටර් පාන් ගෑවද නැත්නම් තොපි ඒ වගේ දේවල් කරන්න ගියාද තොපි ටික පැත්තකෙදලා අර අහිංසක කොල්ල දනුෂ්කයා ගියා ඌවර සමහරක ඉංග්‍රීසි කියලා වුමලයිස් කියලා ගෑනු පිස්සු කියලා මේක ගෑනු පිස්සෙක් නිසා මේක ගෑනු හොයා ගියා සමහරට මුංගසෙත් කරන්න ඇති දනුෂ්කයා අවසන් කරන්න දනුෂ්කලා බොහොම අහිංසක මිනිස්සු පානදුරේ පැත්තේ අපි මම පින්වත්ේ පිරිගෙන ඉන්න කාලේ හේතුමාලගේ අම්මලා තාත්තලා මම පොඩි හිට ඔය තාත්තලාට මතක දන්නේ නැහැ හරි බොහොම අමාරුයි මේ පොල්ව පෝෂණය කරේ නමුත් අද දනුෂ්කර මොකද කරේ මේ බෝන් එකලගේ කණ්ඩායම කට්ටිය තමයි මට නම් සැක මේ කොල්ලට මේ දඩුව දුන්නා කියන එක හොඳයි හොඳයි අපේ හාමුදුරනේ මම විශ්වාස කරනවා මේ කරපු ප්‍රකාශ සියල්ල ඔබ වහන්සේ වගකීමෙන් කරා කියන කාරණේ මම වගකීම බාර ගන්නවා ජන සමාජ මාධ්‍ය ඔක්කොම යනවනේ අපේ හාමුදුරනේ මෙහෙමයි දැන් ඔබ වහන්සේ මම විතරක් කියන්නේ ආවේගශීලී ප්‍රකාශ කරලා අපේ හාමුදුරනේ ආවේගී වෙන්නේ නැද්ද මහත්තයා මේ වගේ ජරා වැඩ කරනකොට කාර්ද මම නම් දන්නේ මිරති මං උන්ගෙන් ජරාව කාලත් නැහැ ජරාව අරන් නැත්නම් විතරන්නේ කාර බාරයින්නේ රෝමිතරන්නේ ඉඩකඩම් අරන්නේ නුවර මුකුවත් අරන්නේ මම වීඒ කණ්ඩායමේ නෙමෙයි ඉඩකඩම් අය නෙමෙයි මම ඇවිල්ලා සුද්ධ විදියට උපතින්ම බෞද්ධ පරපුරකින් එන බෞද්ධ පරපුරෙන් එන හොඳයි අපේ හැමෝටම හොඳයි දැන් ඔබ වහන්සේගේ මගේ හදවතට එන වේදනාව දුක දන්නේ මගේ හදවත දන්න කෙනෙක් නමුත් මේ මගේ දක්ෂ හාමුදුරු ඉන්නවා තව කතා කරන්න බැරි අය ඉන්නවා නමුත් V8 කණ්ඩායම මෙයාට කතාවහලා තියෙනවා හොඳයි අපේ හාමුදුරු මම V8 කණ්ඩායම අහන හාමුදුරනේ දැන් කතා අරින්න එළියට ඇවිල්ලා මහින්දගේ රෙද්ද හේතු ඇති මහින්දගේ සාතකෙල්ල ඇති මහින්දේ පාදයන් දැන් කතකරේ තන් එන්නේ එළියට බෝන් එකල අවසන් කරන්න මහා සංඝරත්නේ මංගලතුමා මහා සංඝරත්නේ එකමුතු වෙලා මේ මට විරුද්ධ වෙලා කටයුතු කරන්න ඕනේ ජනාධිපතිවරයාගේ මං ඉල්ලද ජනාධිපතිතුමනි ඔබතුමා මේවා සම්බන්ධව සොයා බලා වාර්තාවක් ජනතාවට දෙන්න හොඳයි අපේ හාමුදුරුව කතා කරපු කාරණා අවසන් වශයෙන් සාරාංශයක් විදිහට ගත්තම උන්වහන්සේ කියන්නේ බොන ගේන් කල්ලිය රට තුල ක්‍රියාත්මක වෙන්නේ මුදල ඩොලර් මත උන් ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේම තමයි කාදිනල් වහන්සේ නොදැන ඉන්න විදිහක් නැහැ උන්වහන්සේ මේ කාරණේ දැනගෙන උන්වහන්සේගේ දැනුවත්භාවයේ උඩ මේ ක්‍රියාත්මක වෙනවද කියන එක අපේ හැමදෙරුන්ට සැකසහිතයි කියන ඒ වගේම තමයි දනුෂ්ක ගුණතිලකගේ සිදුවීම බොනගේන් කල්ලියේ තවත් කුමන්ත්‍රණයක් කියලා උන්වහන්සේ කියන්නේ පාර්ලිමේන්තු තුලත් ඒ වගේම රටේ විවිධ තැන්වල මේ වෙද්දිත් මේ බොනගේන් කියන කතෝලික ඇදහිමේ අපේ හාමුදුරුවන් වහන්සේ හඳුන්වන අන්තවාදී කල්ලිය ක්‍රියාත්මකයි කියන කාරණේ උන්වහන්සේ කියනවා අපේ හාමුදුරනේ වැඳ නමස්කාර පූර්වක වහන්සේ ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ප්‍රේක්ෂක ඔබට කියන්න කැමති මේ වැඩසටහනක් දවසේ ගෙනාවේ කිසිදු ආගමික නිකායකට කිසිදු ආගමික සංස්කෘතියකට මඩ ගැසීම හෝ පහත හෙලීම උදෙසා නොවේයි මේ මොහොතේ රටේ පවතින රටේ බොහෝ දෙනෙකු මේ ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව කතා කරනවා මොකද මේ කාරණේ තව තවත් අපි හංගගෙන ඉඳලා වැඩක් නැහැ මේක කතා කර යුතු හිඳයි අපි මාධ්‍යයක් විදිහට මේ පිළිබඳව කතා කරේ අපි රටේ ක්‍රීඩාව හා සම්බන්ධ කීප දෙනෙකුට කතා කරා හැබැයි කිසිවෙකු මේ සම්බන්ධයෙන් කතා කරන්න බියක් දක්වනවා හේතුව මම දන්නේ නැහැ පුජ්‍යලිකව ක්‍රිකට් පාලක මණ්ඩලයේ පසුගිය නිලවරණයට වත්තරමුල්ලේ සීලරත්න හිමියන් නිලවරණයට ඉදිරිපත් වුණ උපසභාපති තනතුරට ඒ වගේම ක්‍රීඩාව ගැන උන්වහන්සේ යම් යම් ප්‍රකාශ රටේ දේශපාලන පක්ෂක නායකත්වයක් දරන භික්ෂුන් වහන්සේ නමක් ඒ නිසාවෙන් තමයි උන්වහන්සේ අද දවසේදී සම්බන්ධ කරගත්තේ අපේ හැමදුරනේ අවසන් වශයෙන් ඔබ වහන්සේ යමක් කියන්න තියෙනවා කියන්න පුළුවන් මේ රටේ ජීවත් වෙන සිංහල දමිළ කතෝලික මුස්ලිම් සියලු දෙනාම එකම රටක් එකම නීතියක් යට ජීවත් වෙන්න ඕන මේ මම මේ කරපු ප්‍රකාශන ඇත්ත වශයෙන්ම අන්තවාදී මම අන්තවාදියෙක් නෙමෙයි හොඳේ කල්පනා කරගෙන සියලුම ආගම් අදහන සියලු දෙනා කල්පනා කර ගන්න ඕනේ තමන් අදහන ආගම තමන්ගේ ආගමක නායකයා විවේචනය ඕන විදිහට ඔය පාස්ටර්ලා කණ්ඩායම විනාශ කරන සියලු කතෝලික ජනතාව ඉදිරියට බහින්න එහෙම නැතුනොත් එහෙම කතෝලික ජනතාවටත් ඉදිරි කාලයේදී යම් යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන් අර වහක්වාදී වගේ අපි වික්ෂුන් වහන්සේලාගේ ඉල්ලා සිටිනවා ගෞරවණීය මහා සංඝරත්නය අපි එකතුමුතු වෙලා මේ බෝන් එක ගිලා කණ්ඩායම සහ අන්තවාදී කණ්ඩායම යනවා වහාම ඉවත් කිරීමට වහාම අයින් කරන්න රටෙන් පිටවහල් කරන්න සූදානම් වෙන්න ඒ වගේම තමයි දිත්තේ උපිරැසියන් ඉන්න මේ රටේ පාර්ලිමේන්තුවේ දැන් මේ වෙන විදිහට දිත්තේ උපිරැසියන් ඉන්නවා
මුන්ට විරුද්ධවත් මම හිතන්නේ දා උසාවි ගාන යන්න බලාපොරොත්තු මම මාසයක් කාල දෙනවා දිත්තේපරේස් භාවය තියෙන සිරිදුනා පාර්ලිමේන්තුවෙන් ඉල්ලලා අස්සලා එක්ක තමන් පුරවැසි භාවය ගත රටට යන්න ඕන ස්තුතියි තෙරුවන් සරණයි හැබැයි බලන කෙනෙක් පුළුවන් තරම් බැනපියව මම කතා කරන්නේ සල්ලි වලට නෙමෙයි මම කතා කරන්නේ රට වෙනුවෙන් ජාති වෙනුවෙන් ආගම වෙනුවෙන් ඔපිටිටින් මඩ ගහන්න පුළුවන් තරම් මඩ ගහනවානේ මම වාද පාර්ලිමේන්තුවේ හිටියා නම් මේ සිරු දේවල් සිරු දේවල් වලට පිළිතුරු සපයනවා නමුත් ඡන්දේ දුන්නේ කවුද කොහෙවත් නැති අයට රට විනාශ කරනට ස්තුතියි තෙරුවන් සරණයි අබා සිංහල බෞද්ධ අබෞද්ධ සිරු දෙනාටම යහපත සැලසේවා හිතෝතුනි මෙහෙවින්ම වැඳ නමස්කාර පූර්වක ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා හිතෝතුනි මේ වන දින සටහනකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්